සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේ DC by Dr. Randhir YouTube channel එකට. අද ඇත්තටම මම කතා කරන්න හදන්නේ අන්තිම පරිවර්තන වීඩියෝ එක මීට වඩා පරිවර්තන මේ අවුරුද්දට නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ තමයි අන්තිම පැටර්න් එක අපිට කතා කරන්න තියෙන 2016 අවුරුද්දේ පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක. හරි ඊට කලින් මේ වගේ එකක් ආයේ ආවොත් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ කියන එක මාර වැදගත්නේ. මේ වගේ එකක් ආවහම මේ විදිහටමයි මේක කරන්නේ. ගොඩක් කට්ටිය ඇටි 16 පරිවර්තනය කරගත්ත. හැබැයි පරිවර්තනය කරගත්ත කියලා මේ වගේ එකක් ආයේ ආවොත් එහෙම කොහොමද අපි තේරුම් ගන්නේ මේ විදිහටයි ඒක කරන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක්. මම දැන් ප්‍රශ්නේ ඒ කරගත්ත ඇයි තේරෙන්නේ නැති. කරගත්තේ නැති ඇයි කොහොමත් අවුලක් නැහැ. මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. සහාය ලබන අවුරුද්දක හෝ මේ අවුරුද්දේ ආවොත් කොහොමද මේ ටික ගොඩ දාන්නේ කියන එකත් දැනගන්න ඕනේ මේ ජාති එකක්. ඒකට කලින් කියන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් එකේ සාකච්ඡා කරා අර ටාගට් MCQ 15ට අදාළව දැනට ඕගනික් වල හඳුනා ගැනීම පරීක්ෂා සෙට් එක ඊට පස්සේ ඕගනික් වල සංයෝග වල කාබනික සංයෝග වල ජල ද්‍රාව්‍යතා අම්ල වල ද්‍රාව්‍යතා භෂ්ම වල ද්‍රාව්‍යතා කියන මාතෘකා තුන කාබනික සංයෝග වල ද්‍රවාංක තාපාංක සහ තව විශේෂ වැදගත් මාතෘකාවක් මේක ඇත්තටම මාතෘකාවක් හැටියට සාමාන්‍යයෙන් උගන්වන්නේ නැහැ මේක ෂෝට් නෝට් ජාතියක් කියලා කිව්වත් වැරද්දක් නැහැ මේ 2011 MCQ එකක් මම මේ පෙන්නන්නේ 2011 අංක 17 MCQ එක මේ MCQ එකේ අහනවා මේ සංයෝගයක් දීලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා ප්‍රතිඵල මොනවද කියලා මේ සංයෝගේ බැලුවොත් ඔයගලන්ට පෙනෙයි මේ මේකේ තියෙනවා ඇනිලයිඩයක් සහ එස්ටරයක් ඉදුරු ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා විභාගයට දෙන මේ MCQ වල කිසියම් සංයෝගයක් දානවා NaOH වගේ දීලා අහන මේ ප්‍රශ්නෙට උත්තරේ ඔයා ගන්නකොට ක්‍රියාකාරී කාණ්ඩ අඩුතරමේ දෙකක් තියෙන ඒවා තමයි දෙන්නේ. අපි පුරුදු වෙලා ඉන්නේ මොකක් හරි එක ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙන සංයෝගයකට පරිවර්තන කරන්න. ඒක අපිට පුළුවන් දැන්. හැබැයි ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් හෝ තුනක් එකට තියෙද්දි කිසියම් ප්‍රතිකාරකයක් දුන්නහම මේ ප්‍රතිකාරකේ ක්‍රියා කරන්නේ මොන ක්‍රියාකාරී කාණ්ඩද එක කියන එක ඇත්තටම ගැටලුවක්. සිහි කල්පනාවෙන් කරේ නැත්නම් හොඳ දැනුමක් තිබුණ නැත්නම් මේක මිස් වෙන්න පුළුවන්. හැබැයි මේකේ වැදගත් පොයින්ට් එක තමයි දැන් මේක කැඩිලා ඉවර වෙලා හැදෙන සංයෝග දෙක තමයි මම ලියලා තියෙන්නේ. ඒතරයි හැදෙන සංයෝග තව දුරටත් ආයෙත් ඒ සංයෝගය ඇතුළ තියෙන කිසියම් ක්‍රියාකාරී කාණ්ඩ NaOH එක තව දුරටත් ප්‍රතික්‍රියා කළා තමයි මේකේ උත්තරේ ලබා ගන්න ඕනේ. ඉතින් සෑහෙන අමාරු MCQ ජාතියක්. ඒතර NaOH කියන ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ ක්‍රියාකාරී කාණ්ඩ කීයක් එක්කද? සංකාබනික සංයෝග කීයක් එක්කද කියලා ඇහුවොත් එහෙම ගොඩ දෙනෙක්ගේ උත්තරේ 5ක් 6ක් විතර වෙන්න පුළුවන්. හැබැයි ඇත්ත උත්තරේ 10ක් තියෙනවා. ඒ 10ෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා සැහෙන වැදගත් ටිකක් කතා කරේ මේ කාට හරි තව බලන්න දැනට දැන් පරක්කුයි කියලා ප්ලෑන් එකක් තියෙන කෙනෙක් ඉන්නවනම් දැනටමත් දැන් සැහෙන දවස් ගිහිල්ලා නිසා ඇත්තරම ගැටලුවක් නැහැ මොකද ඕන නම් ඔක්තෝබර් මාසෙදිත් ඔයාට මේ මාසේ වීඩියෝස් ටික බලන්න පුළුවන් සංගත සංකීර්ණ කරා ඒ වගේම සංගත සංකීර්ණ ඉනෝගනික් රචනා ප්‍රශ්න සියල්ලම 6ම සාකච්ඡා කරලා ඉවර කරා ඉනෝගනික් නාමකරණය කතා කරා ऑर्गेनिक වලත්තව මේ අපි කතා කරා අර ඒක රේ කීයද ඒක තලියද කියලා අනේ MCQ එක දැනට ඒක තව සතියක් තියෙනවා කතා කරන්න මේ ඒ ටිකෙත් මොන හරි කතා කරලා ඉවර කරන්න ඕනේ මේ එතකොට අපි MCQ ටාගට් ඔක්කොම ටික කවර් කරන්න තමයි හදන්නේ මේ කාට හරි බලන්න ඕන වමනාවක් තියෙනවා නම් ඇත්තටම ඔක්තෝබර් මාසෙදි මේ මාසේ පේ කරොත් බලන්න පුළුවන් වීඩියෝස් ටික ඒ නිසා පරක්කුවක් කියලා එකක් නැහැ මේ ඔයා බලන්න ඔයාලට විභාගෙත් එක්ක ප්ලෑන් කරලා දවස් කීයක් දැනට තියෙනවද මේ වීඩියෝස් ටික බලා ගන්න වෙලාව තියෙනවා ඒ ටික හැබැයි ලබන මාසෙත් බලන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න ඕන නිසා තමයි මම මේ ටික කිව්වේ මේ මම යනවා පාඩමට පාඩම මෙහෙමයි මෙතන මේ සංයෝගයක් දීලා තියෙනවා ඒතර සංයෝගේ එක ප්‍රතිකාරක ලයිස්තුවකුත් දීලා තියෙනවා ඉතින් ලයිස්තුව හරි පොඩි චූටි එකක් තියෙන්නේ ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් අපිට හදලා දීලා තියෙනවා C2H5 MgBr කියලා අපිටම හදලා දීලා වෙනදට අපි කරන්නේ මැග්නීසියම් UI විලීතරුයි ඇල්කිල් හෙලයිඩ් UI මිශ්‍ර කරලා ග්‍රීනාඩ් හදන එක මේක අපිට දැඩි ආදරයක් සහිතව මේ කැලින්ම ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ හදලා දීලා තිනවා. එතකොටම අපිට තේරෙන්න ඕනේ මේ එන යකා හොඳ නැහැ කියලා. මොකද මෙච්චර ආදරෙන් මේ ග්‍රීනාඩ් එකක් හදලා දෙන්න කිසිම හේතුවක් නැහැ නේ. සරලව එහෙනම් තේරුම් ගන්න තියෙන්නේ මේ ග්‍රීනාඩ් එකෙන් බොහෝ වෙලාවට වැඩක් ගන්න බැරුව ඇති. يعني මේක ගිහිල්ලා ඇල්ඩිහයිඩ් එකට කීටෝන එකට දාන්න බැරුව ඇති කියන එක තමයි අපිට දැනට ගන්න පුළුවන් අදහස. එතකොට මේ දැනටම තියෙන්නේ කීටෝනය. එතකොට ඔයාලට පුළුවන් නේද දැන් කාබන් වැඩි කරන්න ඕනේද කියලා බැලුවොත් ඔයාලට පේනවා බෙන්සීන් වලල්ලයි කාබන් දෙකයි.
මෙතන බෙන්සීන් වලලු 2යි කාබන් 4යි. ඒ කියන්නේ කාබන් සංඛ්‍යාව ඩබල් වෙලානේ. මේ පැත්තේ කාබන් 6යි 7යි 8යි මේ පැත්තේ 6යි 6යි 12යි 4යි 16යි. ඒ කියන්නේ 8 16 වෙනවා. ඒ කියන්නේ දෙගුණ වීමක්. දෙගුණ වීමක් නම් කරන්න පුළුවන් විදි කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මොනවාද? ග්‍රිනාඩ් සෝඩියම් ලෝහය දාලා පුළුවන්. ග්‍රිනාඩ් දාලා පුළුවන්. ඊට පස්සේ අග්‍රස්ත ඇල්කයින් එකට සෝඩියම් ලෝහය දාලා පුළුවන්. ග්‍රිනාඩ් දාලා පුළුවන්. ඇල්ඩොල් සංගරණේ පුළුවන්. ඔය තුන තමයි කරන්න හතරක් නෙවෙයි තුනක් තියෙන්නේ. ඔය තුනෙන් තමයි අපිට මේක කරන්න පුළුවන්. මේකේ විශේෂ බන්ධන මොකුත් නැහැනේ. ඒක රිවර්ස් ඉන්ජිනියරින් කතා ඔය වගේ අටුව කඩලා පුටුව හදන එක ඔය වගේ කිසිම කතන්දරයක් මේක ඇතුලේ නැහැ. මේ හැබැයි මේකේ සෝඩියම් හොයාගෙන ගියාම අපිට පේනවා ඇති සෝඩියම් එකක් නැහැ කියලා. ඒ වගේම ඔයාට ඇල්ඩොල් සංගරණයක් කරන්න ඕන නම් කාබන් දෙගුණ කරන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න ඕනේ. එහෙම එකකුත් නැහැ. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේකේ ඒ ක්‍රම දෙකටම කරන්න බෑ. එහෙනම් මේකේ ඉතුරු වෙලා තියෙන එකම ක්‍රමය මොකද්ද? මැග්නීසියම් වියලීතර දාලා හදන එක. හැබැයි ඊළඟට තියෙන ලොකුම ගැටලුව ග්‍රීනාඩ් ප්‍රතිකාරකේ හදලා ඉවරයි. මම මේ සාමාන්‍ය හොයාගේ හිතට එන්න ඕන සිතුවිලි ටික කියන්නේ මේ වගේ පරිවර්තනයක් කරන්න යනකොට. හරි. එතකොට C2H5MgBr වියලීතර තියෙනවා. ඒක දාගත්තාම ඔයාට තේරෙන්න ඕනේ මේක ගෙනිල්ල කෙලින්ම කීටෝනට දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද? මෙතන 6යි, මෙතන 8යි. මෙතන දෙකයි. එතකොට ඔයාට ගිහිල්ලා මේකට තව උනන් දෙකක් එකතු කරගන්න පුළුවන්. ඔයිට වඩා දෙයක් ඔයාට කරන්න බෑ. එතකොට ඔයාට 10යි හැදෙන්නේ. කාබන් දෙගුණ වීමක් ලොවෙත් සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මේක මේ විදිහට කරන්න බෑයි කියන එක ඔන්න අපි තේරුම් ගන්නවා. හරි. ඒක තේරුම් ගත්ත කියලා කරන්න පුළුවන් විදිහ තේරෙන්නේ නෑනේ. හරි. අන්න ඒ ටික තමයි දැන් තේරුම් කරන්න හදන්නේ. හරි. ඔගලන්ට මතක ඇති ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ විනාශ වෙන අවස්ථා කියලා විශේෂ අවස්ථා જાති තුනක් ඉගෙන ගත්තා. පළවෙනි එක තමයි මේ එකෙනේ ක්‍රමවේදය තමයි සක්‍රීය හයිඩ්‍රජන් එකක් තියෙන ඕනෑම කාබනික සංයෝගයක් එක්ක නිපදවාගත් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් ගැටුනොත් ඒ සක්‍රීය හයිඩ්‍රජන් එක ඉවත් වෙලා ඒ වෙනුවට MgX කියන කොටස ආදේශ වෙනවා. එතකොට තමයි මේ MgX එක තමයි මම මෙතන මේ MgBr කියලා දාලා තියෙන්නේ. වෙන්නේ මොකද්ද? මෙතන හයිඩ්‍රජන් එක ඉවත් වෙනවා MgBr එනවා. මෙතන හයිඩ්‍රජන් එක ඉවත් වෙනවා O ගාවට එනවා OMgBr. මෙතන අග්‍රස්ත ඇල්කයිනයක් මේ තියෙන්නේ. ඒකේ සක්‍රීය හයිඩ්‍රජන් එකක් තියෙනවා ආම්ලික වෙච්ච. ඒක ගැලවෙනවා. එතකොට ඒ වෙනුවට එනවා MgBr එකක්. ඔන්න ඔය විදිහට ත්‍රිත්ව බන්ධනයක් එක්ක MgBr, OMgBr, NMgBr කියලා එක එක ඒවා එනවා. ඒ වගේම මේ ඉවත් වෙලා යන හයිඩ්‍රජන් එකට මොන ඉරණම දාන්නද කියලාත් බලන්න එපේ. මෙතන වෙන්නේ ධන ඍණ මාරුවක්. මෙතන ඍණ ධන. එතකොට ආට ධන ඍණ මාරු කරන්න තියෙන්නේ. මේ ධනට මේ ධන, මේ ධන මෙතනට එනවා. එතකොට R2ට H, R2H. මෙතනත් එහෙමයි. R2ට H, R2H. මෙතනත් R2ට H, R2H. R2H එකක් කියන්නේ මොකද්ද? ඇල්කිල් ගාන්ඩ් එකට හයිඩ්‍රජන් එකක් අයි කරාම මේ තියෙන්නේ ඇල්කේනයක්. ඇල්කේනයක් හදාගත්ත කියන්නේ සත පහකට වැඩක් නැහැ. ඒක අක්‍රීයයි. සක්‍රීය සංයෝගයක් නෙමෙයි ඇල්කේන. ඒ නිසා ඒක තවදුරටත් පරිවර්තනයකට යොදා ගන්න බෑ. එතකොට අපි මෙන්න මේ තුන තමයි අපිට තියෙන්නේ. දැන් තියෙන ගැටලුව මේවා පරිවර්තන වලට යොදා ගන්න පුළුවන්ද බැරිද කියන එක. හරි. මෙච්චර කාලෙ අපි තේරුම් ගත්ත විදිහට මේවා පරිවර්තන වලට යොදා ගන්න බෑ. හැබැයි මෙන්න මේක පරිවර්තන වලට යොදාගෙන තමයි ඔය 2016 පරිවර්තනය කළා තියෙන්නේ. හරි. ඒක දැන් කරන්න හැටි තමයි මම කියලා දෙන්නේ විභාගෙදී ආය ආවොත් කොහොමද එහෙම එකක් තමයි තියෙන්නේ කියලා තේරුම් ගන්න කියන එක තමයි කියලා දෙන්න හදන්නේ. මේ වගේ ඒවායන් පරිවර්තනයක් කරන්න දෙන්න දින ඉතාලම ඉඩ අඩුයි. මේවා නිකන් දැක්කහම මෙලෝරහක් සංයෝග මේ වගේ ඒවා පරිවර්තනයකට ලබා දෙන්නේ නැහැ. මේක දෙනවා දීලා තියෙනවා අවුරුදු දෙක 2016 17. හැබැයි 16 මේකම විතරයි තිබ්බ එකම ක්‍රමවේදේ. 17 නම් තව ක්‍රමයක් තිබුණා. මේක විකල්පයක් විතරයි. ඉතින් එතකොට අපි ඉගෙනගමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. මේ තියෙන්නේ අග්‍රස්ත ඇල්කයිනය. මේ තියෙන්නේ කෙලින්ම ග්‍රීනාඩ් ප්‍රතිකාරකය. ඒ දෙකෙන් ඔයා නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හදාගන්නවා. අග්‍රස්ත ඇල්කයිනේ හයිඩ්‍රජන් එක අයින් කළා. නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකය මෙතන ඇල්කේනයක් ලැබෙනවා. මේ නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකය තමයි අපි පරිවර්තනයට කාබන් වැඩි කරන්න යොදාගන්නේ. එතකොට පරිවර්තනය කරන්නේ මෙහෙම. ඔයාගාව තියෙනවා මේ සංයෝගේ. මේ සංයෝගයෙන් අපි නිර්මාණය කරගන්න ඕනේ අග්‍රස්ත ඇල්කයිනය. කීටෝනකින් අග්‍රස්ත ඇල්කයිනයක් හදාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන්. අපි කළ බලමු. ඒ හදාගත් අග්‍රස්ත ඇල්කයිනට තමයි ඔයා මේ අපට ආදරෙන් දීලා තියෙන ග්‍රීනාඩ් එක දාන්නේ. එතකොට ඒ ග්‍රීනාඩ් එක විනාශ වෙලා පැරණි ග්‍රීනාඩ් එක මේක අග්‍රස්ත ඇල්කයිනෙන් ග්‍රීනාඩ් එකක් හැදෙනවා. ඒක තමයි නව ග්‍රීනාඩ් එක. අන්න එතකොට අපිට පුළුවන් ඒක ගෙනල්ලා තවදුරටත් ප්‍රතික්‍රියාවට යොදාගන්න. එතකොට මම කියලා දෙන්න හදන්නේ කොහොමද මේකෙන් අග්‍රස්ත ඇල්කයිනයක් හදන්නේ.
මේකෙන් මධ්‍යසාරයක් හදන්න ඕනේ. ඇල්කයින නෙවෙනේ. දැන් ඔයාලට තියෙන සිතියම බලන්න විතරයි. සිතියමේ කීටෝන තියෙනවා දෙවෙනි රූපේ. එතන ඉඳන් ඇල්කයිනට එන්න. එතකොට අග්‍රස් දෙකක් ඉබේම හැදේ. හරි. එතකොට ඔක්සිහරණයක් නේ කරන්න ඕනේ මධ්‍යසාරයට. ඔක්සිහරණය කරන්න අපිට දාන්න පුළුවන් සෝඩියම් බෝරොහයිඩ්‍රයිඩ් ධන ජලය. හරි. ඒ නිසා මෙතනට දාන්න ඕනේ NaBH4 ධන ජලය කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ හැදෙන මේ සංයෝගය අපිට පුළුවන් ද්විත්ව බන්ධනයක් බවට පත් කරන්න. මොකක් කරලාද මේ OH එකට මේ H එක ඉවත් කරලා මෙතන ද්විත්ව බන්ධනයක් හදලා මේක කරන්න පුළුවන්. ඒකත් සිතියමේ තියෙනවා. එතකොට දාන්නේ මොනවද? සාන්ද්‍ර සල්ෆියුරික් දාලා ජල අණුවක් ඉවත් කරනවා. සිතියම බලන්න. ඊට පස්සේ සිතියමෙන්ම ගිය හැකි ද්විත්ව බන්ධනයකින් ත්‍රිත්ව බන්ධනයක් හදන්න ඕනේ. හරි. එතකොට කොහොමද කරන්නේ? මෙතනට BR දෙකක් දාගන්න ඕනේ. ඒකේ ප්‍රතිකාරක ලයිස්තුවේ තියෙනවද බලන්න ඕනේ. නිකන් දාන්නම් වාලේ දාලා හරියන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ BR2 තියෙනවද කියලා. තියෙනවනේ. හරි. සාන්ද්‍ර සල්ෆියුරිකුත් තිබුණා. ඒ නිසා තමයි කලින් පියවරේ දීක දැම්මේ. සාන්ද්‍ර සල්ෆියුරික් මෙතනට දානවාමම BR2. හරි. ඊපස්සේ BR2 දාගත්තාම ඊට පස්සේ අපිට මධ්‍යසාරීය KOH දාන්න පුළුවන්. එතකොට BR2 මෙතන H එකයි මේ BR2 මෙතන H එකයි අයින් වෙනවා. එතකොට මේ H එක විතරයි ඉතුරු. මෙහෙම ගමුකෝ. මේ BR2ට මේ H, කොටු BR2ට කොටු H. එතකොට ඉතුරු වෙන්නේ මේ H එක විතරයි. ත්‍රිත්ව බන්ධනයකුත් හැදෙන්න ඕනේ මොකද කාබන් ලට බන්ධන දෙක දෙක අහිමි වෙන නිසා. ඔන්න. එතකොට මේ පළවෙනි පියවර 1 2 3 4 කියන පියවර හතරම තනිකරම තියෙන සිටියමේ. ඉතින් ඔය ටික හරි කරගන්න පුළුවන් මේ ප්‍රශ්නේ යම් තාක් දුරට හරි තේරුම් ගත්තොත්. හරි. දැන් අග්‍රස් ඇල්කයින නිපදවල ඉවරයි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ අග්‍රස් ඇල්කයිනට අර ඒගොල්ලෝ අපට ආදරෙන් දීලා තියෙන ග්‍රීනාඩ් එක දාන එක. එතකොට මේකට මම මේ වරහන දාන ඔයා වරහන් දාන්න එපා විභාගෙදී. ධනරින දැම්මට කමක් නැහැ වරහන් දාන්න එපා විභාගෙදී. එතකොට මොකද වෙන්නේ? මෙතන ධනයිනේ. මේ ධන එක මෙතනට එනවා. මේ ධන එක මෙතනට යනවා. අපි අතින් නිපද වෙනවා. එතකොට නිකම්ම නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක්. මෙන්න මේක. එතකොට පැරණි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය විනාශ වෙනවා. අපට ආදරෙන් දුන්න එක අපිට දුන්නේ නැති නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් අපි විසින් නිපදවා ගන්න ඕනේ. මෙන්න ඒක. හරි. දැන් ඊළඟට කරන්න තියෙන්නේ ග්‍රීනාඩ් එකක් හදාගත්තොත් අපි දන්නවා ඒක දාන්න පුළුවන්. මේකත් මම වරහන් දාලා පෙන්නන්න ඕගොල්ලෝ වරහන් දාන්න එපා. ධන මෙතන ඍණ. එතකොට මේ කාණ්ඩ දෙකනේ තියෙන්නේ. හරි. මෙන්න මේ කාණ්ඩේ ගිහිල්ලා අපි දාන්න ඕනේ කොහෙටද? නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ඍණඩ්නේ. ඍණඩ් දාන්න පුළුවන් තැන් හතරයි තියෙන්නේ. මොනවද? ඇල්ඩිහයිඩ්, කීටෝන, කාබොක්සිලික් අම්ල, සෝරි කාබොක්සිලික් අම්ලනේ, අම්ල හේලයිඩ්, එස්ටර. ওই හතර තමයි අපිට දාන්න තියෙන්නේ. ඉතින් අපි ගෙලින්ම ගිහිල්ලා මේක දාන්න ඕනේ. ඒ හතරෙන් එකකට අපි නිකන් බලමු මේ තියෙන්නේ මොකද්ද කියලා. මේ සංයෝගේ මුළුමලින්ම විනාශ කරේ නැහැ. මේ සංයෝගයෙන් භාගයක් අරගෙන තමයි මේ ටික හැදුවේ නව ග්‍රීනාඩ් එකට එනකම්. හැබැයි මේ සංයෝගයෙන් තව භාගයක් අපි ඉතුරු කරගත්තොත් අපිට පුළුවන් මෙයයි මෙයයි මිශ්‍ර කරන්න. මෙතන කාබන් 6යි 7යි 8යි. මෙතන කාබන් 6යි 7යි 8යි. 8යි 8යි 16ක් හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ සැකිලි දෙක මේ සැකිල්ලයි මේ කාබන් සැකිල්ල එකිනෙක සම්බන්ධ වුණොත් මේ සැකිල්ලම නිර්මාණය වෙයිද කියන එක. ඒක බලන්න අනිවාර්යෙන් කළාම බලන්න වෙනවා. එහෙනම් මම මේ සංයෝගය අරගෙන එනවා පහලට. මේ විදිහට මේක මිශ්‍ර කරනවා මේකට. අලුතෙන් හැදෙන එක ඇඳගන්නයි හදන්නේ. එතකොට මෙන්න LD කීටෝනේ කීටෝනේ ඕට MG BR එක සෙට් වෙනවා. හරිද? MG BR එක. ඊට පස්සේ කීටෝනේ CH3 එකකුත් තිබුණා. කීටෝනේ යටට සෙට් වෙනවා මේ කෑල්ල. මේ තමයි ඔළුව. මේක වලිගය. වලිගය පිටිපස්සේ තව වලිගයක්. එතකොට ඔළුව වලිගය වලිගය පිටිපස්සේ තව වලිගයක්. මේක අංශක 180කින් හරවලා තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය කියන සංයෝග ටික ලැබෙනවනේ මේ සංයෝගය. දැන් ඊළඟට බලන්න ඕනේ ජල අණුවක් දාන්නත් එපයි. ජලය දාලා තමයි මේ OMG BR එක අයින් කරන්න ඕනේ. එතකොට මෙහෙම මෙහෙම OH වෙනවා. මේක CH3 එක යටට ඇඳගමු. මෙතනින් එතකොට අපිට ත්‍රිත්ව බන්ධන C2යි බෙන්සීනුයි ඇඳගන්න පුළුවන්. ඇයි මම මෙහෙම ඇඳේ? මොකද විභාගයට දෙනකොට මේ කෙටි දාමේ නෙමේ තියෙන්නේ. මෙහෙම දාමේ ගියොත් දිග වැඩිනේ. ඒ දිග වැඩි එක තමයි අනිවාර්යෙන් හරහට දෙන්නේ. කෙටි දාම CH3 වගේවා පහළලින් ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකමද මේ තියෙන්නේ? ඔව්. ඉතින් ඒ නිසා අපිට කෙලින්ම සැකිල්ල ලැබිලා ඉවරයි. තව කරන්න කිසිම දෙයක් නැහැ. ඔච්චර තමයි. මාර ලේසි. එතකොට පරිවර්තන ඔය විදිහට තේරුම් ගත්තොත්. හැබැයි දැන් තියෙන ලොකුම ගැටලුව මේ වගේ එකක් ආයෙ ආවොත් ගොඩ දාන්නේ කොහොමද කියන එක.
මොකද අපි දන්නේ නැහැ අලුත් ග්‍රීන් ආඩ් එකක් හදනවද තියෙන ග්‍රීන් ආඩ් එකෙන්ම ගොඩ යනවද කියලා. මේක බැලුවහම බැලූ බැල්මට තියෙන එක විකල්පයයි. මොකද්ද ග්‍රීන් ආඩ් එක හදන එක? මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ ඇල්ඩෝල් කරන්න, සෝඩියම් ලෝහේ නෑ අග්‍රස්ථල් කයින දාලා කාබන් වැඩි කරන්න. ඒතකොට ග්‍රීන් ආඩ්ම තමයි තියෙන්නේ. හැබැයි මේ ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකය දාලා ජීවිතේට මේ 8-16 කරන්න බෑ. 8 තමයි 2යි දාන්න පුළුවන්, 8යි 2යි 10යි. අන්න ඒ වගේ වෙලාවකදී තමයි ඔයා තේරුම් ගන්න ඕනේ මේ පරණ ක්‍රමයට කළා බෑ. පරණ ග්‍රීන් ආඩ් එක විනාශ කළා. අපිට ආදරෙන් දෙන ලද ග්‍රීන් ආඩ් එක කවදාවත් ආදරෙන් කිසි දෙයක් දෙන්නේ නෑනේ. හරි, ආදරෙන් දෙන්නේම ඇයි මේ? ආදරේ නැති හින්දා තමයි. හරිනේ, ආදරෙන් දෙන්නේ ඇයි? ආදරේ නැති හින්දාම තමයි. හරි, එතකොට අපි තේරුම් ගන්න ඕනේ අන්නේ ආදරෙන් දෙන ලද දේ වැඩක් නැහැ. අපි අප විසින්ම යමක් නිර්මාණය කරගන්න ඕනේ. ඒ නිසා පරණ කෙනා විනාශ කළා. අලුත් ග්‍රීන් ආඩ් එකක් හදලා ඒ ග්‍රීන් ආඩ් එකට එනකොට ඔයාලට තේරෙනවා එතන 8ක් තියෙනවා. මේ තියෙන්නේ අලුත් ග්‍රීන් ආඩ් එක අපි හදාගත්ත. ඒකේ 8ක් තියෙනවා දැන්. 6යි 2යි 8යි. පරණ මුල්ම සංයෝගෙත් 8ක් තියෙනවා. 8යි 8යි 16යි. හැබැයි මතක තියාගන්න මේ පරිවර්තනය දැන් ඕනවට වඩා ලේසි. මොකද මම මේක හදාගෙන ඉවර වෙච්ච ගමන් කෙලින්ම ප්‍රතිඵලෙම තමයි මේ තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන නම් තිබුණා මෙතනට හයිඩ්‍රජන් දාන නිකල් දාන්න. දාලා ඒගොල්ලන්ට තිබුණා ඕනනම් මේ පරිවර්තනේ තවත් අමාරු කරලා දෙන්න. මෙහෙම CH3 C බෙන්සීන් කියලා ඔන්න ඔහොම එකක් දෙන්න. H1 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 H1. එහෙම වුණා නම් ඔයාලට මේ ත්‍රිත්ව බන්ධනේ පැත්ත පළාතක අවසාන සංයෝගෙ පේන්නේ නැහැ. ඒතර මේක නෙවෙයි ඔයාලට දීලා තියෙන්නේ මේක. ඒතර මේකෙන් මේක තමයි ඔයා හදන්න ඕනේ. එතකොට මේක තවත් අමාරුයි වගේ පේන්න පුළුවන්. හැබැයි අපිට ඕවාදල් නැහැ. මේක තිබ්බත් අපි කරන්නේ මොකද්ද? මේ සංයෝගයෙන් භාගයක් අරගෙන මේක හදලා ග්‍රීන් ආඩ් එකක් නව තරණි ග්‍රීන් ආඩ් එකට දාලා ඒ දෙක මිශ්‍ර කරලා මේක හදාගන්න එක තමයි අපි කරන්නේ. හදාගත්ත සංයෝගයේ ඉඳන් අපි බලනවා තව හයිඩ්‍රජන් නිකල් දාන්න පුළුවන්. ඔයා දන්නවනේ ත්‍රිත්ව බන්ධනයකට දාන්න පුළුවන් ඒවා. තනුක සල්ෆියුරික් දාන්න පුළුවන්. සිතියමෙන් කරන්න පුළුවන්. ඉතුරු වැඩ ටික ඔක්කොම පුළුවන් ඉතින්. ඒතර HBr දාන්න පුළුවන්. Br2 දාන්න පුළුවන්. ඔය වගේ ඕනම දෙයක් දාන්න පුළුවන්. අවසාන වශයෙන් උනම් OH-KMnO4 දාන්න පුළුවන්. ඉතින් ඔය වගේ මේවා දෙන්නේ නැහැ විභාගෙට. මේවා දෙන්නෙත් නැහැ. කැතයි මේවා දුන්නොත් එක්ක මේක තමයි දෙන්න පුළුවන් දෙක. ඉතින් එතකොට ඔය දෙක තමයි බලන්න ඕනේ මේ වැඩේ ඇතුලේ තියෙනවද කියලා. ඉතින් ඒ ඔය විදිහට තමයි ඔය පරිවර්තනය ගොඩ දාගන්නේ. මාර වැඩගත් ඔය කතන්දරේ නිසා. 2017 ඕක කොහොමම දීලා තියෙනවා. හැබැයි ඒකෙදි මේ ක්‍රමයට නොකර වෙන ක්‍රමයකට කරන්න පුළුවන්. ඒ නිසා 2017 පරිවර්තනය ලොකු තේරුමක් නැහැ. ඉගෙන ගත්තා කියලා. මේ ග්‍රීන් ආඩ් දාලා කරන්න. මෙන්න මේ සංයෝගයේ එකතු කරලා මේක හදන්න තියෙන්නේ. X සහ Y යොදාගෙන B හදන්න තියෙන්නේ. X වල තියෙන 1 2 3 4යි, Y වල 1 2 එතකොට 6යි. මෙතනත් 1 2 3 4 5 6යි. අන්න ඒ නිසා XY දෙක මිශ්‍ර කරාම කෙලින්ම B හදන්න පුළුවන්. හැබැයි තියෙන ගැටලුව මොකද්ද? මේ B වල විශේෂ බන්ධන නැහැනේ. එතකොට මේ දෙක මිශ්‍ර කරනකොට අනිවාර්යයෙන් මිශ්‍ර කරන්න වෙන්නේ ග්‍රීන් ආඩ් එකක් හරහා හරි සෝඩියම් ලෝහේ දාලා හරි. අග්‍රස්ථල් කයින තියෙනවනේ. ඉතින් එහෙනම් මෙතට සෝඩියම් ලෝහේ දාලා හැදෙන ප්‍රතිඵලයට ඔයාට පුළුවන් මේක මිශ්‍ර කරන්න. එතකොට පියවර දෙකෙන් මේක හදාගන්න පුළුවන්. මම උත්තර ටික පෙන්වන්නම්. පරිවර්තනය කරන්න මම try කරන්නේ නැහැ. ඒක ලේසියිනේ. අපි කලින් ඕන තරම් කතා කරපුවා මේ. මේ තියෙන්නේ සෝඩියම් ලෝහේ දානවා. එක්ක සෝඩමයිඩ් දාන්නත් පුළුවන්. සෝඩියම් ලෝහේ දාන්න දැම්මහම මේක හැදෙනවා. හැදිච්ච එකට අපි දානවා C2H5Br එක. එතකොට මේක හැදෙනවා. හැබැයි මේකම නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. චුට්ටක් වෙනස් එකක්. මොකද්ද? ත්‍රිත්ව බන්ධනයේ වෙනුවට කීටෝනයක්. එතකොට තනුක සල්ෆියුරික් දාන්න ඕනේ. මේක H+ කියලා ලියන්න එපා. තනුක සල්ෆියුරික් Hg ධන දෙක කියලා දාන්න. එතකොට මේ පිළිතුර ලැබෙනවා. ඉතින් මාර ලේසි. හැබැයි ඔයගොල්ලන්ට පෙනෙයි මෙතන සෝඩියම් ලෝහේ වෙනුවට ග්‍රීන් ආඩ් එකක් දානවා. පැරණි ග්‍රීන් ආඩ් එක. නිකම්ම නිකන් සරල C2H5MgBr වගේ ග්‍රීන් ආඩ් එකක්. එතකොට අපි අලුතෙන් ඉගෙන ගත්ත විදිහට අග්‍රස්ථල් කයිනෙන් නව ග්‍රීන් ආඩ් එකක් හදන්න පුළුවන්. මේ තියෙන්නේ එක. ඇයි ඒ? මෙතන තියෙන MgBr කොටස යනවා මෙතනට. H එක ගැලවිලා එනවා R ගාවට. ROH ඉවත් වෙනවා. ඒක මෙතන ලියලා නැහැ. ඒක අතුරුපලයක්. අතුරුපල ලියන්නේ නැහැ පරිවර්තනවල.
MGBR එක මෙතනට සෙට් වෙනවා ඒක තමයි මේ තියෙන්නේ එතකොට නැව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් නිර්මාණය කරනවා පැරණි ග්‍රීනාඩ් එකකින් සෝඩියම් වලින් කරන වැඩේම දැන් ග්‍රීන් අලුත් ග්‍රීනාඩ් එකකුත් කර හැකියි මේ තියෙන ග්‍රීනාඩ් එක ඒකට තමයි මේක දාලා තියෙන්නේ හරි මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවද කියන එක සමහර විට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක තමයි දැන් කියලා දෙන්න හදන්නේ හැබැයි මතක තියාගන්න මේ ප්‍රතිකාරකයේ මේ අමාරු ක්‍රමයට කරන්න ඕනේ නැහැ. ඔයාට නුපුරුදු ක්‍රමයට කරන්න ඕනේ නැහැ. මොකද මේකේ දාන්න ඕන ප්‍රතිකාරක කියලා නැහැ. ඔයාට සුපුරුදු ක්‍රමේ තමයි සෝඩියම් දාලා වැඩි කරන එක එහෙම කරන්න. වැඩිපුරම ප්‍රශ්න තියෙනවා නම් විතරක් තමයි මම මේ කොටස කියලා දෙන්නේ. මොකද මෙහෙම මෙහෙකුත් දෙන්න බැරි කමක් නැති නිසා කෙරෙන්නේ මෙහෙම එතකොට CH3 CH2 ත්‍රිත්ව බන්ධන H එකට තමයි අපි ඔය C2H5 MgCl එකක් ගන්න. එතකොට තමයි අපිට CH3 CH2 ත්‍රිත්ව බන්ධන C මෙතනට MgBr MgCl කියන එක එන්නේ. හරි. ඉවර නෑ. මේ හදාගත්ත එකට තමයි දැන් CH3 CH2 Br හරි Cl හරි මොකක් හරි එක දාන්නේ. එතකොට මෙයා ධනයි මෙයා ඍණයි මේ කොටස ධනයි මේ කොටස ඍණයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයක් හැදුවොත් ඒක ගිහිල්ලා ඇල්ඩිහයිඩ් එකට හරි කීටෝන එකට හරි දාන්න පුළුවන්. ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ දෙකත් ප්‍රතික්‍රියා කළ හැකි කියන එක. යන්නේ ඒක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ඒ නිසා සෝඩියම් දාලා කරන වැඩේම අග්‍රස්තල්කයින් එකට සෝඩියම් ලෝහය දාලා ලබා ගන්න ප්‍රතිඵලයට අපි ඇල්කිල් හැලයිඩ් එකක් දාලා කාබන් වැඩි කරනවා. ඒ අග්‍රස්තල්කයින් එකටම පැරණි ග්‍රීනාඩ් පැරණි කියන්නේ නිකන් සරල ග්‍රීනාඩ් එකක් දාලා හැදෙන නව ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට ඇල්කිල් හැලයිඩ් එම දාලා කාබන් වැඩි කරන්න පුළුවන්. හරි මේකේ ලොජික් එක සරලයි. MgCl එකට සෙට් වෙනවා මේ Cl- එක. හරි. එතකොට සරලව වෙන්නේ මෙච්චරයි. මේ ධනට මේ ඍණ සෙට් වෙනවා. මේ ඍණට මේ ධන සෙට් වෙනවා. ඔච්චරයි. ධන ඍණ මාරුවීමක්, ද්විත්ව විස්ථාපනයක්. ඉනෝගනික් විදිහට හිතුවොත් ද්විත්ව විස්ථාපනයක්. දෙගොල්ලෝ විස්ථාපණය වෙනවා. CH2 C ත්‍රිත්ව බන්ධන C මෙන්න මෙතනට එන්නේ කවුද? MgCl පිට වෙලා යනවා. මේ C කොටස එනවා. මෙයානේ එන්නේ. මේ ධන ආරෝපණයේ තියෙන මේ C ගාව ඒක ලියන්න. ඒකේ උඩයි යටයි හයිඩ්‍රජන් දාන්න. මේක තමයි වලිගේ. එනම් වලිගෙත් එනවා. MgCl ට මේ Cl එක සෙට් වෙනවා. එතකොට Mg ට Cl 2යි MgCl 2. ඉතින් එතකොට මේක නිවැරදිනේ. මේකට තමයි ඊට පස්සේ ඔය තනුක සල්ෆියුරික් දාලා අර කීටෝනේ හදාගෙන පරිවර්තනය ඉවර කරගන්නේ CH3 CH2 CH2 CH3 ඉතින් ඔන්න ඔය විදිහට වැඩේ ඉවර කරගන්න පුළුවන් ඔච්චරයි තියෙන්නේ මේ මාර ලේසියෙන් ගන්න පුළුවන් ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ මේ මේ සම්බන්ධයෙන් අන්තිම වීඩියෝ එක කියලා මම විශ්වාස කරනවා දැනට මේ ඇති ඔය තමයි සියලුම තීරි ටික මේ අපි එහෙනම් ඔන්ලයින් ක්ලාස් බලන්න ඕන කවුරු හරි ඉන්නව නම් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් ටික දාලා ඇති එතනින් ගිහිල්ලා රෙජිස්ටර් වෙලා අවශ්‍ය පාඩම බලන්න පුළුවන් මේ අනිවාර්යයෙන් ඔන්ලයින් ක්ලාස් Telegram group එකට join වෙන්න එහෙනම් මෙච්චර කාලයක් ඕගනික් බලපු හැමෝටම බොහොම ස්තුතියි හැබැයි ඉස්සරහට මොනවා හරි මම දායි 2020ට දාන්න තව ඉතින් වෙලාවක් නැහැ මේ සා දාන්න විශේෂයෙන් මුකුත් තව ඉතුරු වෙලත් නැහැ මොකද ඉතුරු වෙලා මොනවා හරි තිබුණා නම් ඔන්ලයින් ක්ලාස් එකේ ටාගට් MCQ වටේ සාකච්ඡා කරනවා ඒ ටික තමයි එතකොට කියන්න තියෙන්නේ පරිවර්තන උතනින් ඉවරයි සමාවැවික වල තව සමාවැවික ප්‍රශ්න දෙකක්වත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා බොහෝ විට ලයිව් ක්ලාස් එකකින් විභාගයට කලින් එතකොට මුළු ස්ට්‍රක්චර්ඩ් එකේම සමාවැවික ප්‍රශ්නෙත් රචනාවේ පරිවර්තන ටිකක් ඔයාලට කරගන්න හැකියාව තියෙනවා ඔය ටික තමයි ඒකට කියන්න තියෙන්නේ අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ජයන් ජයම වේවා හැමෝටම